සුසන්ත කහවත්ත අධ්‍යක්ෂ ජෙනරාල් දිව හා ජල සම්පත් දෙපාර්තමේන්තුව මේ දිනවල දිවයින වටා පවතින මේ කාලගුණේ වෙනස් වීම සමගම විශේෂයෙන්ම මේ වැසිබර ගාලකුණ තත්ත්වයත් එක්ක දීවර රැකියාවේ දෙන දීවර කාර්මික මහතුන් මේ සම්බන්ධයෙන් වඩා වැඩි අවධානයක් යොමු කිරීමේ අවශ්‍යතාවය නිරීක්ෂණය වෙලා තියෙනවා. විශේෂයෙන්ම මේ තත්ත්වය බලපාන්නේ දිවයින වටා විරලාසන්නේ රැකියාව කරන කුඩා දීවර යාත්‍රා සඳහා පමණයි. ජාත්‍යන්තර මුහුදේ එහෙම නැත්නම් මහා මුහුදේ රැකියාව කරන බහුදින දීවර යාත්‍රාවලට මෙහිදී බලපෑමක් ඇති වෙන්නේ නැහැ. නමුත් ඒ යාත්‍රාත් මේ පිළිබඳව අවධානයෙන් කටයුතු කිරීම වැදගත්. අද අපි ඒ අනුව දවල් 12 සිට නැවත දැනුම් දෙනතුරු මන්නාරම දිස්ත්‍රික්කයේ ඇතුළුව මන්නාරම, පුත්තලම, මීගමුව, කොළඹ, කළුතර, ගාල්ල, මාතර, හම්බන්තොට සහ අම්පාර පොත්විල් දක්වා වූ කලාපය ආවරණය වන ලෙස විරලාසන්නේ රැකියාව කරන කුඩා දීවර යාත්‍රා දීවර කටයුතු සඳහා පිටත්ව යෑමෙන් නතර කරනවා. මෙට හේතු වෙන්නේ මේ විරලාසන්න මොහොතේ පවතින වැසි තත්ත්වයත් එක්ක ඇතිවෙන්නා වූ සුළං හේතු කොටගෙන මුහුදු රළ ඉහළ යෑමේ අවදානමක් තිබීමයි. සාමාන්‍යයෙන් සුළඟේ වේගය පැයට කිලෝමීටර් 70 දක්වා වැඩිවීමේ අවදානමක් තියෙනවා. ඒ සමගම මුහුදු රළත් මීටර් 6 දක්වා ඉහළට එසවීමේ හැකියාව තියෙන බව තමයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කර නිවේදනයේ සඳහන් වෙලා තියෙන්නේ. ඒ නිසා ඒ රැකියා කරන දීවර කාර්මික මහතුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් තමයි අපි මේක තාවකාලික පියවරක් විදිහට අද දවල් 12 සිට මේ ප්‍රදේශවල කුඩා යාත්‍රා රැකියාව සඳහා පිටත් වීම නතර කරන්නේ. ඊට අමතරව මඩකලපුව, ත්‍රිකුණාමලය, මුලතිව්, කිල්නොච්චිය සහ යාපනය දිස්ත්‍රික්ක ඒ ප්‍රදේශවල දීවර ජනතාව මේ පිළිබඳව වඩා උනන්දුවෙන් අවධානය යොමු කරලා වඩා සැලකිල්ලකින් යුතුව ඒ ප්‍රදේශවල තියෙන මුහුදු ප්‍රදේශවල තත්ත්වයක් පරීක්ෂා කර බලා ආරක්ෂාකාරීනම් පමණක් රැකියාවේ නිරත වීම සිදු කළ යුතුයි. ඒ අනුව මේ කාලගුණ තත්ත්වය පහවනතුරු දීවර රැකියාවේ දෙන දීවර කාර්මික මහතුන් මේ පිළිබඳව අවධානයෙන් රැකියාව කරන ලෙස නැවත දීවර හා ජල සම්පත් දෙපාර්තමේන්තුව ඉල්ලා සිටිනවා. සත්‍ය නිවුස් ප්‍රධාන පුවත් විකාශය සවස 6:25ට සුප්‍රීම් ටීවී ඔස්සේ දවසේ දසත පැතිරුණු පුවත් ඇසිල්ලෙන් දැනගන්න දසත YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න.